නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අවුරුදු 12 දැන් අද එල්ලෙනවා බලය ගන්න. නමුත් එදා අවුරුදු දෙකක් තමුන්ට රටපාලනය කරන්න තියෙද්දි දමල ගහලා ගිය රට ගිය නායකෙක් එදා තිබ්බේ. එතකොට අවුරුදු 12ක් බලය දුන්නත් අවුරුදු 10ක් මේ කරලා පැනලා ගියා. ඒ විතරක් නෙමෙයි සංචාරකයෝ රටට එන්න නැති රටක් වෙලා තිබ්බා. සංචාරකයෝ යුවලක් එනකොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඒ පෙම්වතා මරලා පෙම්වතිය දූෂණය කරනවා. ඒ වගේ සිද්ධීන් තිබිච්ච රටක්. තව නවනීදන් පිල්ලි වගේ ලෝකේ පිළිගත්තේ නායිකාව රටට එනකොට ඇමතිවරු ගිහිල්ලා කසාද බඳින්න අහනවා. එහෙම සංස්කෘතියක් තිබිච්ච රටක් මේක තිබ්බේ. ඒ විතරක් නෙමෙයි අර බෑන් කින් මූන් ලෝකෙම පිළිගත්තු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් රටට ආපුවාම වීසා දීලා මේ ආණ්ඩුවෙන් වීසා දීලා බෑන් කින් මූන් මහත්තයා ලංකාවට එන්න කියලා වීසා දුන්නාට පස්සේ ඇමතිවරයා කියලා රටේ ඇමතිවරයා කියලා පාරේ මුදිය ගන්නවා අවහිර කරලා. එහෙම ලෝකෙම කොන් වෙච්ච රටක් මේ රට රාජ්‍ය මුදල් 50%කට වඩා දේශපාලනඥයෝ රාජ්‍ය ඉහළ නිලධාරීන් එක්කහු වෙලා පිල්ලි ගහපු රටක් තිබ්බේ. එතකොට අන්න ඒ වගේ විදේශීය අධිකරණයට විදේශීය අධිකරණය මේ රටේ පිහිටවනවා. ඒ තරම් ලෝකෙන් කොන් වෙලා ලෝකෙන් කොන් වෙලා ලෝකෙ මේ රට පාලනය කරන්න ගිහිල්ලා විදේශීය අධිකරණ මේ රටේ පිහිටවන්න විදේශීය විනිසුරුවරු මේ රට ඇවිල්ලා නඩු හාන්න ගිය රටක් අපි බාරගත්තේ. එතකොට මේ අපිට ඡන්දයක් එනකොට මේ වගේ ඡන්ද කාලේ එනකොට අපිට කියන්නේ මොනවද? ජිනී වලට අරන් ගිහිල්ලා විදුලි පුටුවක ගිහිල්ලා මරන්න හදනවා රණවිරුවන්ව. ජිනී වලට අරන් ගිහිල්ලා විදුලි පුටුවක ගිහිල්ලා මරන්න හදනවා රජයේ නායකයන්ව ජනාධිපතිවරයව මරන්න හදනවා. ඒ හින්දා අපිට ඡන්ද දෙන්න ඔහොම කරපු ඡන්ද ඉල්ලපු රටක් මේකෙ තිබ්බේ. එතකොට එහෙම රට තමයි අපිට විශේෂයෙන්ම වෙනස් කරන්න මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කරන්න කිසිම කෙනෙක් ඉල්ලුවේ නැහැ. අපිට රස්සාවල් දෙන්න අපිට කර්මාශාලා හදන්න පාරවල් හදන්න කියලා නෙමෙයි කතා කළේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැමෝටම නීතිය සමානව සලකන රටක් පවුලකට වෙන් වෙච්චි පවුලක කට්ටියකට විතරක් මුදල් හම්බ කරන්න තියෙන රටක් නෙමෙයි හැමෝටම පොදු රටක් නිර්මාණය කරන්න ලෝකය පිළිගන්න ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම තියෙන රටක් නිර්මාණය කරලා දෙන්න ඒ නිදහස මාධ්‍ය නිදහස අපිට දෙන්න කියන රටක් තමයි අපි ඉල්ලුවේ. අපි දන්නවා එදා වෙනකොට ලසන්ත වික්‍රමතුංගල එක් නැලිගොඩල මේගොල්ලෝ පාරවල් වල මරලා දාපු මාධ්‍යවේදීන් අතුරුදහන් කරපු මාධ්‍ය ආයතනය විනාශ කරපු කුඩු කරපු මාධ්‍ය අයට පහර දීපු රටක් නිර්මාණය වෙලා තිබ්බේ. අන්නේ රට වෙනස් කරන්න දැන් අපි බැලුවොත් එහෙම මගේ ගමේ රතුපස්වල වතුර ඉල්ලලා කෑ ගහනකොට බොණ්ඩ වතුර ටිකක් දෙන්න කියලා අඩු ගානේ ගල් කැටයක්වත් අතේ නැතුව පොල්ලක් ඉරට්ටක්වත් අතේ නැතුව ජනතාව කෑ ගහනකොට ප්‍රශ්න විසඳුවේ වෙඩි තියලා මරලා කටුනායක රොෂාන් චානකල අපේ පාර්තෝෂිත දීමනා පවර ගන්න එපා කියලා කෑ ගහනකොට වෙඩි තියලා මරලා ප්‍රශ්න විසඳුවේ. එතකොට හලාවත ඇන්ටනීලා කතා කරනකොට මහින්ද චින්තනය කියන ප්‍රතිපති ප්‍රකාශනයේ ධීවරයන්ට ඉන්ධන සහනට දෙනවා කියලා තියෙනවා කරුණාකරලා ඒක අපිට දෙන්න කියලා කතා කරනකොට ඒ ඇන්ටනීව අතුරු කණ්ඩායමට වෙඩි තියලා ඇන්ටනී කියන ධීවරයව මරලා තමයි ප්‍රශ්න විසඳුවේ. බඩු මිල අඩු කරේ නැහැ අධිකරණයෙන් දුන්නහම ඉන්ධන මිල අඩු කරන්න කියලා අධිකරණ තීන්දුව දෙන්න 7-5කට ගණන් ගන්න නැතුව වැඩ කරපු රාජ්‍යයක් තිබ්බේ. ඒ විතරක් නෙමෙයි අධිකරණයේ තමුන්ගේ අතට අරගෙන තමුන් කියන විදිහට තමයි මේ නායකයා කියන විදිහට තමයි නඩු වහන්න ඕනේ. එහෙම නැත්නම් අර ශිරාණි බණ්ඩාරනායක වගේ අග විනිශ්චයකරුවන් විතරක් නෙමෙයි විනිශ්චයකරුවන් පවා මාරු කරලා තමුන්ගේ පෑම් පෑරෙන් තමුන්ගේ ටෙලිෆෝන් කෝල් එකෙන් නඩු අස්සපු රටක් නිර්මාණය වෙලා තිබ්බේ. අද බලන්න දුම්රිය රියදුරු උද්ඝෝෂණය කරනවා. නමුත් මේ ප්‍රශ්න දිහා බැලුවොත් එහෙම මේ අදයේ ප්‍රශ්නයක් නෙමෙයි. මේගොල්ලන්ගේ වැටුප් දිහා බැලුවොත් එහෙම එන්ජින් ඩ්‍රයිවර් කෙනෙකුට 1,03,000කට ආසන්න පඩියක් හම්බ වෙනවා. ගාඩ් කෙනෙකුට 1,02,000කට ආසන්න පඩියක් හම්බ වෙනවා. ස්ටේෂන් මාස්ටර් කෙනෙකුට 1,02,000කට ආසන්න පඩියක් හම්බ වෙනවා. මේ පඩිමදි කියලාද නැහැ. මේ වැටුප් විෂමතා තියෙන ප්‍රශ්න 1990 ගණන් වල ඉඳන් ගිය ආණ්ඩුව කාලේ ඉඳන් ආපු ප්‍රශ්න තමයි දැන් අරගෙන ඉන්නේ. හැබැයි අපි දකිනවා ඇයි මේ මහින්ද පාලන ක්‍රමයේ මේක උනේ නැත්තේ? එකක් සුදුවැන් සංස්කෘතිය. එහෙම නැත්නම් මර්ධනීය මරණයක වෙඩි තියලා ඒ හින්දා මහින්ද පාලන කාලේ රාජපක්ෂ පාලන කාලේ තිබිච්ච ප්‍රශ්න එළියට ආවේ නැහැ. වර්තමානයේ එළියට එන්නේ මිනිස්සු අපි විශ්වාස කරන එක පැත්තකින්. බය නැතුව තමුන්ගෙට තියෙන අඩුපාඩුව තමුන්ගේ වෘත්තියට තියෙන ප්‍රශ්නේ කියන්න එළියට එනවා. දෙවනි දේ තමයි
අපි දන්නවා මේ රාජපක්ෂරට බලය එන්න නම් මේ ලස්සන රටේ මේ අපි හදපු ප්‍රජාතන්ත්‍රවාදී වෙනස වෙන කරන්න පුළුවන් දෙයක් නෑ. ඒගොල්ලන්ට මේවා ඒගොල්ලන්ට උද්ඝෝෂණ මෙහෙවන්න සිද්ධ වෙලා තියෙනවා.